එතකොට ප්‍රෙග්නන්ට් මගේ බබා පළවෙනි බබා ලැබෙන්න ඇවිල්ලා ගෙදරද හිටියේ ඔව් ගෙදර හිඳියේ මාව ජනෙල් කඳක් උඩට දාලා තමයි මම බේරුනේ මං ගේ ඇතුළට කඩාගෙන යනකොට මුහුද පැත්තේනේ ගෙදර බලනකොට ඉස්සරහ මිකෑල් විතරයි තිබිලා තියෙන්නේ මං ඇතුළට යන්න මට දොර ඇරෙන්නේ නැහැ මොකද මුහුදු වතුරෙන් තද වෙලා මගේ බියුටි සෙන්ටර් එකේ වීදුරු කඩලා දාලා තමයි මං ඇතුළට පැන්නේ මං හිතුවා අම්මා ඇතුළේ කියලා ඒත් එක්කම ඊළඟ රැළේදී අනිත් සියලුම දේත් ගහගෙන යනවා මං ඇස් දෙකටම දැක්කා හොඳ සිරියා වයියා කාසේ වාසනාවට ආදරේ තැටියානා සහ රෝහිත රාජපක්ෂගේ වෙඩින් එක ඇතරම මාස දෙකක්වත් තිබුණ නැහැ තැටියානමට කතා කරනකොට බත් පැකට් එකකුයි දැඹිලි පාට ටවල් එකක් හාමුදුරුවන්ට අපි පූජ කරන ටවල් එකක් මට දුන්නා අදටත් මගේ ළඟ තියෙනවා ඒක මම ඒක අතට අරගත්තේ පින් සිද්ධ වෙච්චාවේ කියලා එතනින් අඬන්න ගත්ත එක මම හිතන්නේ එදා දවසේ මැනුව හැබැයි මම ඊට කලින් ඇඬුවේ නැහැ ඩ්‍රෝන් එකක් අරගෙන බය නැතුව ෆ්ලයි කරන්න MOD TRC CAASL අනුමැතිය සමගින් ඩ්‍රෝන්ස් වගකීමක් ඇතුව මිලට ගන්න එක්කෝ ෂොප් එකට නැත්නම් වෙබ් එකට www.camaralk.com ඩ්‍රෝන් එකක් මිලට ගන්නකොට TRC MOD CAASL අනුමත ස්ටිකර් එක තියනවාද කියලා අනිවාර්යයෙන්ම බලන්න ජීවිතයේ ගෙවන හැම මොහොතක්ම මතකයක්. ජීවිතය කියන්නේ මතක ගොඩකට. ඉතින් මිලියන 22ක් ඉන්න ලංකාව වගේ රටක ඒ මතක ඇතුලේ ජාත්‍යන්තර ජයග්‍රහණයක් එහෙම නැත්නම් වර්ල්ඩ් කප් එක වගේ දිනුමක් අංක 1 ලබා ගන්න පුළුවන් නම් එහෙම පුළුවන් වෙච්ච කීයෙන් කී දෙනාද ඉන්නේ. ඉතින් අද මතක ලස්සන කරන්න අපි ඇරෙම් කරේ තවත් ලංකාවේ බොහොම සුවිශේෂී ශාස්ත්‍රයක. අපි හැමදිනටම ඕනේ වෙන හැපි හැමදෙරෙම කතා කරන ශේෂ්ත්‍රයක ළඟදී වර්ල්ඩ් කප් එකක් දිනපු ජයග්‍රාහිකාවක් තීක්ෂණී විද්‍යා කාර්යවසම් අයිබෝවන් ඉතින් කියන්නේ කොහොමද මුලින්ම සූපතන ඔයාගේ ජයග්‍රහණයට දැන් මේ ජයග්‍රහණය ලංකාවට කොයිතරම් වටිනවද මීට කලින් ඔය වෙනි ජයග්‍රහණයක් ලැබිලා තියෙනවද දැන් වර්ල්ඩ් කප් නම් අපි අහුව ගමන් දන්නේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක තමයි 96 ලෝක කුසලානේ තමයි අපේ මතකේ නිරන්තරයෙන්ම ඉන්නේ ඊට පස්සේ අපි මෙවැනි වර්ල්ඩ් කප් නැත්තම් අත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ තීක්ෂණේ කිහිපයක් අහලා තියෙනවනේ ගොඩක් නෙමෙයි කිහිපයක් අහලා තියෙනවා කියන්නකෝ ඉස්සලා ඔයාගේ ජයග්‍රහණය මොකක්ද කොයිතරම් ලංකාවට වටිනවද මීට කලින් ලැබිලා තියෙනවද ඇත්තටම ලහිරු world OMC hair world කියන්නේ ලෝකේ තියෙන hair dressers ලට ලෝකේ ඉන්න makeup artists ලට තියෙන ලොකුම competition එක. සහ ඒක ලොකුම exhibition එක කිව්වොත් නිවැරදි. ඉතින් OMC hair world එක ඇතුළත රටවල් 90ක් විතර ප්‍රමාණයක් සහභාගී වෙන මේ world federation එක කියන්නේ ඒක ලෝක සංගමයක්. ඔය ලෝක සංගමයේ මගින් හැම අවුරුද්දකටම වතාවත් world championship එක කරනවා. OMC hair world championship එක. ඉතින් මම දැන් අවුරුදු කිහිපයක් තිස්සේ තරඟ කරලා දිනලා පෙරදිලා වැඩිපුර උනේ පෙරදුනා. මෙහෙම වෙලා තමයි අද මම මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඒක මම හිතන්නේ ඊස්ටර් එක. ඒ කියන්නේ මේකප් අංශයෙන් ලැබපු গোল্ড මෙඩල් එක ලබා ගත්ත පළවෙනි කෙනා. මට කලින් සිල්වර් මෙඩල් එක ලබා ගත්ත කායල් විනි ජයප්‍රකාශ් කියන මහත්මිය. ඉතින් ඇත්තටම කියනවා නම් ලෝක තරගයකින් ජයග්‍රහණයක් ලබා ගන්න ඇත්තටම වා කියනවාගේ අර වර්ල්ඩ් කප් එක කියලා අපි දන්නේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එක නේ නැහැ අපිටත් තියෙන වර්ල්ඩ් කප් එකක් මම හිතන්නේ මේක හොඳ මේ අවස්ථාවක් වේවි ඒක තව කට්ටිය දැනගන්නත් ඒ වර්ල්ඩ් කප් එක තුලින් ඇත්තටම මේ ලබාගත් ජයග්‍රහණය මම හිතන්නේ ලංකාවට ගොඩක් වටිනවා කියලා මම හිතනවා මොකද කමර්ෂල් බ්‍රයිඩල් මේකප් අංශයෙන් තමයි මම මෙවර දිනාගත්තේ සාමාන්‍ය තීක්ෂණේ දැන් වර්ල්ඩ් කප් එකක් දෙනලාම ලොකු පිළිගැනීමක් තියෙනවා ලොකු උත්සව දෙනවා. ඉතින් මේ කාලේ හැටියට පොඩි සාධාරණයක්ත් වෙනවා. ඉතින් කොවිඩ් එක අපිට විතරක් නෙවෙයි ලෝකෙ ඔක්කොම පොදුයිනේ. හැබැයි කොහොමද මේ පිළිගැනීම සහ කතාබහ තීක්ෂණේට රට ඇතුලේ ලැබුණු ඇගයීම කොයි වගේද මේ පොඩි සේමසේ දිනුමක් නෙමෙයිනේ මේක. ආ ඇත්තටම කියනවා නම් ලහිරු ඒක ගැන පොඩි කනගාටුවකුත් තියෙනවා. මොකද කීප වතාවක් අපි අපේ ප්‍රධාන අංශවලට ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් බියුටිෂියන්ස්ලට අඩුම ගානේ දැනට මේ අපි හිතමු කිසිම මේ එකක් නැහැ. ඒ කියන්නේ පිළිගැනීම කියන දේ තිබුණා වුණත් හැම කෙනාටම අවශ්‍ය කාරණයක් වුණත්
කොන්ඩ කපන එක සාමාන්‍ය සති දෙකකට සැරයක් පිරිමි කෙනෙක් නම් කොන්ඩ කපනවා. ඒ වගේම ගැහණු කෙනෙක්ට මේ රූපලාවන්‍ය සහ කේශ අලංකරණ කියන එක අත්‍යවශ්‍ය වෙනවා ලහිරු. නමුත් මට හරිම කනගාටුයි කියන්නේ මේ ප්‍රධාන දේශපාලන පැත්තෙන් බැලුවොත් ලංකාවේ මේ ගැන කිසිම මේ ලොකු දෙයක් කතා වුණේ නැහැ. නමුත් සෝෂල් මීඩියා හරහා ඕගොල්ලෝ වගේ කට්ටිය හරහා තමයි මේක ජනතාව අතරට ගියේ. පත්තර සහ ෆේස්බුක් මාධ්‍යෙන් තමයි ලංකාවේ පුරාටම ගියේ. ඉතින් අර වගේ පිළිගැනීමක් කියන දේ ලංකාවේ මම හිතනවා වර්ල්ඩ් කප් එක ක්‍රිකට් වර්ල්ඩ් කප් එක තරම් වෙන දේවල් තරම් අපිට ලොකු දෙයක් වුණේ නැහැ කියලා මම කනගාටුවෙන් කියන්න කැමතියි. ඉතින් මතක් කරන්න ඕනේ දුෂාන්ත් වීරමන්න මදන්නේ දුෂාන්ත් සෑහෙන උනන්දුනා සහ සෑහෙන මේ සම්බන්ධීකරණ කටයුතු කරද්දී තීක්ෂණව එකතු කරන් ඇවිල්ලා කතා බහ කරන්න කියන දේ අපිට කිව්වා. මදන වාගෙන තොරතුරු සෑහෙන දුනා. ඉතින් මදන්නේ දුෂාන්ත්ගේ mangul.lk එකත් මතක් කරන්න ඕනේ. වා ඒකෙත් සම්බන්ධලා ඉන්නවා නේද? ඔව් mangul.lk කියලා කියන්නේ ලංකාවේ රූපලාවන්‍ය ශිල්පීන්ට මෙන්ම වෙඩින් වෙන්ඩර්ස් ලා වෙන්ඩර්ස් ලා කියන්නේ මඟුල් සැපයුම් කරුවන් මංගල සැපයුම් කරුවන් සියලු දෙනාටම හොඳ අවස්ථාවක්. මොකද දැන් අපි දරහස් අපි අප් දන්නවා එක එක සලූන් වර්ල්ඩ් හුම ඇප්ස් තියෙනවා. දැන් තමයි මම වර්ල්ඩ් සලූන් වර්ල්ඩ් එකෙන් අර ඇප් එකට ගිහිල්ලා බඩු ඕඩර් කරන්න පුළුවන් ඇත්තටම. ඒක නමුත් දැන් මේ මඟුල්.lk එක කියන්නේ මං හිතන්නේ බ්ලාස් එකක් වෙයි කියලා මං හිතනවා. සාලුත් වැඩක්. ඔව් අලුත්ම වැඩක්. එතකොට අපිට ඇප් එක හරහා අපිට අවශ්‍ය බියුටිෂියන්ස්ලා ඒ වගේම මංගල සැපයුම් කරොම් සියලුම දෙනා ඒ තුලින් හොයා ගැනීමේ පහසුකමක් ඉදිරියේදී මනාල මේ වෙඩින් එකක් ගන්න යුවලකට ගොඩක් පහසු වේවි කියලා මං හිතනවා සහ මම විශ් කරනවා එහෙම වෙන්න කියලා. ඉතින් අද මතක ලස්සන කරන් ඉන්නේ ලෝක මට්ටමේ ජයග්‍රාහිකාව බවට පත් වූ තීක්ෂණී සැලුන් බොනීතා. ඒකත්ම අපූර්ව නමක්. ඒක නම් කතා කරමු. දැන් මේ තීක්ෂණී මතක ගත්තම ඔයාගේ ජීවිතේ ඔයා කරපු ලස්සනම වෙඩින් එක නැත්තම් ලංකාව ඇතුළේ වැඩිපුරම දෙනෙක් කතා කරපුම වෙඩින් එක මොකක්ද? වෙඩින් දෙකක් තිබුණා. දෙකක් තිබුණා. මොකද දෙක? එකක් තමයි තැටියානා සහ රෝහිත රාජපක්ෂගේ වෙඩින් එක. ඇත්තටම මාස දෙකක්වත් තිබුණේ නැහැ තැටියානා මට කතා කරනකොට. කතා කරන කරලා අක්කි මගේ වෙඩින් එක තියෙනවා අපිට කරගන්න පුළුවන් වේද කියලා කතා කරනකොට ඇත්තටම මං හිටියේ ටැටූ කන්වෙන්ෂන් එකක මගේ හස්බන්ඩ් එක මගේ බලනකොට මගේ ඇත්තටම ඩේට් එකේ ගොඩක් අපහසු දවසක්. නමුත් ඇටියාන යාගේ ටයිම් එක අරේන්ජ් කරගත්තා සහ අපි අරේන්ජ්මන්ට්ස් ටට්ටක් ගාලා කරා. මගේ බ්‍රයිඩ්ස්ත් මට ගොඩක් උදව් කරා. ඒ විදිහට අපි එයාගේ වෙඩින් එක මං හිතන්නේ දැනටත් කතා වෙනවා. ලංකාවේ රූපලාවන් ශිල්පීන් බැලුවත් ඒකේ සීනියර්ස්ලා හැරිස් සංකල්ල වගේ කට්ටිය අපි අදහන අය. ඒක ඉතින් ඒගොල්ලෝ මට කමෙන්ට් කරා. සාහනනේ ඇයිගේ වෙඩින් එක ඔබට ලැබිලා තිබ්බේ ටිකක් අමුතු විදිහකටනේ. ඇයි ඔබව තෝරගෙන තිබ්බේ තටියානා? ඔව් ඇත්තටම කියනවා නම් මම පුබුදු චතුරංග මාෂිව ඩ්‍රෙසින් එකක් කරලා තිබුණා. ලස්සන කැන්ඩියන් එකක්. ඒක ඇත්තටම ගොඩක් ෆේමස් වුණා. ඒක නිකන් වෙඩින් එකක් නෙමෙයි. බට් ඒක මං ෂූට් එකකට ෂෝ එකකට කරපු එකක්. ඒ තුලින් තමයි ලහිරු තැටියානා ඊට කලින් මං කතා කරලා තිබුණා. නමුත් අරක දැකලා තමයි මට කතා කරේ කරමු දාකි එහෙම කියනකොට. මොකද අනිත් වෙඩින් එක? අනිත් එක අපේ අකිලගේ එක ඇන්තනි පවුලේ ජැක්සන් ඇන්තනි පවුලේ අකිලගේ හැම දෙයක්ම කරේ මම. ප්‍රී ෂූට් එක සහ කැන්ඩියන් එක. මොකද අනිත් බියුටිෂියන්ස් බෙදුණා වුණාට මම අකිලගේ ඒ ටු ඉසෙඩ් කරේ මමම තමයි. කැන්ඩියන් එක වෙස්ටර්න් එක ප්‍රී ෂූට් එක අර ගොඩක් පිරිසක් සහභාගී වෙච්ච හෝම් කමින් ෆන්ක්ෂන් එක ওই ෆන්ක්ෂන්ස් ටිකම මං තමයි ඩ්‍රෙසින් එක කරේ. ඉතින් ඒකත් ගොඩක් ෆේමස් වුණා කියලා මං හිතනවා. දැන් මේ තීක්ෂණේ අවුරුදු කීයක් කරන් මේ ශේෂ්ඨයට ඇවිල්ලා? ඇත්තටම කියනවා නම් මේක තමයි මගේ ජයග්‍රාහි 20 වෙනි වසර. ලේසි නෑ. ඔව් මං හිතන්නේ 2002 මම මනාලියන් දැක්මේ මානෙල් කොටුවේගොඩ මහත්මියගෙන් තමයි මගේ පළවෙනි ගුරුතුමිය. ඉතින් ඊට පස්සේ මම කීප දෙනෙක්ගෙන් මම යටතේ මං හැදෑරුවා. දයානන්ද සිල්වා එතනදි මතක් කරන්න ඕන ජාතික සම්මාන වලට මාව කැටුව ගියේ එතුමා. ඒ වගේම තමයි නයනා කරුණාරත්න මහත්මිය විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ජාත්‍යන්තරයේ තරණය කරන්න මාව එතනට එක්කන් ගියේ එතුමිය සහ ශ්‍රී ලංකා ඇසෝසියේෂන් එක. ඉතින් ওই විදිහට පටන් ගත්ත ගමන දැන් මේ අවුරුද්ද වෙනකොට මං 20 වෙනි වසරට පාතබනවා. ඉතින් දැන් සැලුන් බොනීතා ලංකාවේ ජනප්‍රියනකොට තීක්ෂණී ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ අභිමානයක් ජයග්‍රහණයක් ලංකාවට ගෙනකොට දැන් තීක්ෂණගේ හැකියාව තියෙන්නේ රූපලාවන්‍ය කරන විතරක් නෙමෙයිනේ. හොඳට නර්තනයේ දක්ෂයි. ඊට පස්සේ ගැටබෙර
තම්මැට්ටම් ඔක්කොම ටික පුළුවන්. තාමත් පුළුවන්ද? පුළුවන්. තාම පුළුවන්. තාම මොනවද පුළුවන්? ඇත්තටම කියනා නම් මට චුට්ටක් සින්දු කියන්න පුළුවන්. කට්ටිය කියන හැම කියලා. නමුත් මම වෘත්තිමිනේ මම අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී හෘදේ කන්‍යාරාමේ බාලිකා මහාවිද්‍යාලයේ. මම ඩාන්සින් මම චූටි කාලේ ඉඳලා මගේ ගෙදරට එහා පැත්තේ තිබුණේ මගේ නැන්ද කෙනෙක් තමයි බණ්ඩාර මිස් කියන්නේ ගාල්ලේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. එතුමිය පය තබනකොට මම පොටිපස්සෙන් ගිහිල්ලා එයාගේ හැඩ තලවලට පය තැබුවා. මට තාමත් මතකයි ගොඩක් කට්ටිය කතා කරන්න ගත්තා මගේ හැඩ බණ්ඩාර මිස්ගේ හැඩත් එක්ක එක සමානයි කියලා. මම හිතන්නේ මොන්ටිසෝරිවත් යන්න නැතුව ඇති අවුරුදු 3-4 ඉඳන් ඒ එතනට ගිහිල්ලා මේ ඩාන්සින් මිස් එක්ක පිටිපස්සෙන් හරියටම මිස්ගේ පිටිපස්සෙන් තමයි මං හිටගත්තේ. මිස් එහාට මෙහාට වෙනකන් ඉඳලා ගැටබෙරේ අරගෙන ප්ලේ කරන්න ගත්තා. ඇත්තටම අදටත් මට ගැටබෙර යක්බෙර ඕන එකක් පුළුවන් සහ ඩ්‍රාමා ස්ක්‍රිප්ට් ලියන්න ටිකක් පුළුවන්. මම මොකද මන් ඩාන්සින් ඩ්‍රාමා කරේ ඒක නිසා වෙන්න ඇති මට වේදිකා නාට්‍යවල සින්දු කියන්න පුළුවන් ටිකක් සද්දේ. හරි, එහෙනම් අපි වේදිකා නාට්‍ය ගීතකින්ම පටන් ගමු. ඔයාගේ ගායන හැකියාව රටට පෙන්වන්න. මොකද දැන් ශේෂ්ත්‍රයේ කට්ටිය දන්නවා ඇති, හිතමිතුරන් දන්නවා ඇති, ගාල්ලේ කට්ටිය දන්නවා ඇති. වේදිකා නාට්‍ය ගීතකින් මොකද සුටි කැලක් ලප නමවන් සාන්ද සේ සොමි ගුණේනා සේ සොමි ගුණේනා ආලය වදනා සිසුසවුමා රාජකුරුන්ගේ යුත්නන වෙලේනා සේසිය නේත්‍රා දෝකුමරී මනමේ. බොහොම ලස්සනයි කට්ටිය කියලා දෙන කතාව. හරි පොඩ්ඩක් නේ මට හුඟ කාලෙක අතර මේ හුඟ කාලෙක මම මේ මං හිතුවේ නෑ රහිර මේ වගේ අභියෝගයක් මට දෙයි කියලා. නමුත් හුඟ කාලෙක ඔය ලස්සනට බාරගත්තේ. දැන් කොහොමද මේ තීක්ෂණී දුවගේ මතක ගත්තම ජීවිතේ මේ ආපු ගමනේදී මොනවද වෙන තව තියෙන සුවිශේෂී මතක දුවගේ ජීවිතේ? ඇත්තටම කියනවා නම් මම 2002 අවුරුද්දේ මම 2002 අවුරුද්දේ තමයි ඒ ලෙවල්ස් කරේ. මම ඩාන්සින් ඩ්‍රාමා ලොජික් කියන අංශ වලින් කරේ. මට సౌందර්ය මේ කැම්පස් එකට යන හැකියාව ලැබුණා. නමුත් යම් කිසි හේතුවක් නිසා යාමට ඇත්තටම මම දෙතුන් පාරක්ම ගියා ප්‍රැක්ටිකල් එකට. ඒ දවස්වල අවුරුදු 6ක් විතර ඇදුනා මේ ඩිග්‍රී එක කරන්න. ඒ අතර තමයි මම මිසෙස් මාන්නල් කොටියකට ළඟට ගිහිල්ලා චුට්ට චුට්ට මේ සම්බන්ධයෙන් හදාරනවත් එක්කම තමයි මට ආයෙත් කැම්පස් එකට යන්න අවස්ථාව කතා කරේ. නමුත් ඒ වෙනකොට මම ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඉවරයි. ඒත් එක්කම 2002 මම සැලොන් එක ඕපන් කරා. ඕපන් කරේ පොඩියට මගේ ගෙදර. සැලොන් බොනිතා. බොනිතා. යා ඒ නම දාපු හිටි කියමුකෝ. ඒක හරි ලස්සන කතාවක්. ඇත්තටම ලහිරු කියනවා නම් බොනිතා කියලා කියන්නේ මේ ඩාන්සින් ওই හැම දෙයක් එක්කම බැඳිච්ච දෙයක්. මොකද මට 2000 දී මේ තීක්ෂණී වගේ කෙනෙක්ට. ඔව් මට. මට. හරි. මටම මගේ අනන්‍යතාවය. ඇත්තටම කියනවා නම් ඒකට ගොඩක් ආදරෙයි. ඒක මමත් හරි ඒකත් හරි වගේ තමයි. එතකොට මේ බොනිතා කියලා කියන්නේ මම 2000 දී මම මිලෙනියම් එක්ස්පෝ එකකට මට සහභාගී වෙන්න වුණා ඩාන්සින් ක්ලාස් එකේ මිසිස් බණ්ඩාර සංදීප රංග ශාලිකාවත් එක්ක. එතනදී හිටපු ලාබාලම දක්ෂකතම සිසුවියක් වුණා මම. ඉතින් ඒක නිසා ලංකාව ඉන්දියාව කියන රටවල් දෙකම රටවල් 24ක් සහභාගී වෙච්ච එක්සිබිෂන් එකක්. එතනදී ඒ අපි රට ලංකාව ඉන්දියාවත් දෙකම මේ මේව කරන්න ඕන අපිට පර්ෆෝම් කරන්න ඕන අපි ස්ටේජ් එකේදී. ඉතින් මං පොඩිම කෙනා එතනින් හිටපු. ඉතින් මම පර්ෆෝම් කරනකොට එක්වදෝර් ටීම් එක තිබුණා. එක්වදෝර් කියන්නේ දූපත් සමූහයක් රෙඩ් ඉන්ඩියන්ස් වගේ ඒගොල්ලොගෙන් පැවතෙන අය. ඒගොල්ලෝ නමුත් කතා කරන්නේ ස්පැනිෂ්. ඉතින් ඒගොල්ලෝ කෑ ගහනවා බොනිතා මුයි බොනිතා කියලා. ඉතින් බොනිතා කියලා කියන්නේ ලස්සනයි කියන එක. ඒ අතරේ මම ඒගොල්ලෝගෙන් අහනවා මේ වචනවල තේරුම් මොනවද කියලා. ඒ අමුතු වචනනේ. ඔව් අමුතු වචනනේ. ඇයි බොනිතා කියන්නේ බොනිතා. ඊට පස්සේ ඒගොල්ලෝ මට දැම්මා චිකිතීනා කියලා නම. අතනගෙන නම් මට ගෙදර කතා කරන්නේ ගොඩක් අටි සිඟිති කියලා. ඒක මනිත් පැත්තට කන්වර්ට් කරාම ඒගොල්ලෝගේ ස්පැනිෂ් වලින් චිකිතීනා කියලා කියන්නේ. ඒකට පොඩි ළමයා කියන එක. ඉතින් ඒ විදිහට තමයි බොනිතා කියන මේ මතකයේ මගේ හිතේ තිබුණාට 2002 අවුරුද්දේ මට දුන්නේ බයන්න. මගේ බැලුවාම අර කේන්දරේ බැලුවාම දෙන්නේ අර ජන්ම පත්‍රේ බැලුවාම දෙන නකුර බයන්න. දැන් මම කල්පනා කරා බයන්නේ මොකද බියුටි දාන්නද බිනර දාන්නද මොනවාද දාන්නේ මට. එතකොට මතක් වුණා බොනිතා කියලා දාන්න.
මම කෙනෙක් අඳපු රූපයක් අරගෙන බොනිතා බියුටි සෙන්ටර් කියලා තමයි පළවෙනියටම දැම්මේ. මගේ ගෙදරින් පුංචි කෑල්ල මගේ ගෙදර තිබුණ ඇත්තටම මහමෝදර මුහුදායිනේ මහපාරේ කොළඹ ගාල්ල මහපාරේ. එතකොට ගෙදරින් පොඩි කෑල්ලක් වෙන් කරගෙන මම පටන් ගත්තා සලෝන් එක. ඒ විදිහට තමයි බොනිතා මතකයක් ආවේ. බොනිතා බිහි වුණේ 2004දී. ওই හැමදේම ඇත්තටම නැති වුණා. මතකයන් එක්ක කතා කරොත් කියනකොට 2004 සුනාමි විවසණයෙන් අපිට ඉන්න හිටින තැන ওই හැම දෙයක්ම ඒවනම් ඉතින් මොනවාද අහල පහලගේ ජීවිත ඇත්තටම හානි වුණා. අනිත් දේවල් නම් හදාගන්න පුළුවන් දේවල්. දැන් තීක්ෂණී ඒ රුදුරු සුනාමි විවසණේ අද මතක් වෙනකොට වසර ගණනාවකට පස්සේ ඔබත් ජීවිතේ සෑහෙන හැරවුම් ලක්ෂ ගණනාවක් පහු කරපු කෙනෙක්. වයසනුත් එහෙමයිනේ, ඔබේ වැඩවලුනුත් එහෙමයි, වෘත්තීය පැත්තනුත් එහෙමයි. සුනාමි අත්දැකීම මතක් වෙනකොට මොකද හිතෙන්නේ? අත්දැකීම කියන එක මං හිතන්න ආසම නැහැ. ඇත්තටම කියනනම් අදටත් මම මේ වැටිච්ච තැන ගැන මතක් කරනකොට මට ඒ කියන්නේ දරා ගන්න චුට්ටක් අමාරු. මං හොඳට දරා ගන්න ගැණියක්. නමුත් මට අතනදී මම මාරු විදියට මට හිතනවා, මොකද මම අන්තිමටම දවස් 3ක් විතර පිටිපස්සේ පස්සේ තමයි මම හෙමින් හෙමින් මොකද මං එතකොට ප්‍රෙග්නන්ට්. මගේ බබා පළවෙනි බබා ලැබෙන්න ඇවිල්ලා ගෙදරද හිටියේ. ඔව් ගෙදර හිඳියේ. මාව ජනෙල් කඳක් උඩට දාලා තමයි මම බේරුනේ. මං ගේ ඇතුළට කඩාගෙන යනකොට මුහුද පැත්තේනේ ගෙදර බලනකොට ඉස්සරහ මිකෑල් විතරයි තිබිලා තියෙන්නේ. මං ඇතුළට යන්න මට දොර ඇරෙන්නේ නැහැ, මොකද මුහුදු වතුරෙන් තද වෙලා. මගේ බියුටි සෙන්ටර් එකේ වීදුරු කඩලා දාලා තමයි මං ඇතුළට පැන්නේ. මං හිතුවා අම්මා ඇතුළේ කියලා. නමුත් අපි මුහුද අයිනේනේ. අපිට දන්නවා මුහුදේ සද්ද වෙනස් වෙනකොටම වෙනස. මගේ අම්මට ඒක දැනිලා මගේ අම්මා කඳ ඉස්සරහ පල්ලියක් තියෙනවා, එතන කඳ උඩට ගිහිලා තිබුණා. මොකද මට නිකන් දැනෙන අර දැන් ඔක්කොම බඩු හිර වෙලා තියෙනවා ඇවිල්ලා තැනින් තැන මට අම්මා ඉන්නවා කියලා මට එතනින් එහා මතකයක් තිබුණේ මාව උඩට උස්සන් යනකොට පමණයි. ඒත් එක්කම ඊළඟ රැළේදී අනිත් සියලුම දේත් ගහගෙන යනවා මම S2ටම දැක්කා. ওই විදිහට තමයි ඇත්තටම සුනාමියෙන් එතනින් අපි ඔක්කොම අයින් වුණා. වටපිටාවින් හැම කෙනෙක්ම මම අරන් ගියා. මගේ ලොකු අම්මගේ ගෙදර මම අපි දවස් 3ක් විතර හිටියා. දෙතෙන්දී මගේම පවුලේ ඥාති සහෝදරිය හොයාගත්තේ ගොඩ වෙලාවකට පස්සේ. දරුවා හොයාගන්න අදටත් හම්බුන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් ඉතින් මම හිතන්නේ මම මතක් කරන්න හරි වාට තේරෙනවනේ. ඉතින් ඒ අමාරුයි. ඉතින් ඊට පස්සේ සංවේදී ඔක්කොම වෙලා ගෙදර ළඟට එනකොට මුකුත් නැහැ. මා දවස් 3කින් විතර ලයිට් කණු කඩන් වැටිච්ච ලයිට් කණුවක් ළඟ උඩ ඉන්නකොට ඔයා හිතන්න මට මම මේක හැමතැනම කියන එකක්, මේක මිනිස්සු ගොඩක් අහලක් තියෙන එකක්. බත් පැකට් එකකුයි තැඹිලි පාට ටවල් එකක් හාමුදුරුවන්ට අපි පූජ කරන ටවල් එකක් මට දුන්නා. අදටත් මගේ ළඟ තියෙනවා ඒක. මම ඒක අතට අරගත්තේ පින් සිද්ධ වෙච්ච ආවේ කියලා. එතනින් අඬන්න ගත් එක මම හිතන්නේ එදා දවසේ මැඬුවා. හැබැයි මම ඊට කලින් ඇඬුවේ නැහැ. ඒ වෙලාවේදී මම හිතුණා මම කොච්චර වැටුණාද කියලා. හැබැයි මම එතන මගේ අභියෝගය මම බාරගත්තා. එතනින් තමයි මම ආයෙත් නැගිට්ටේ. ඒක නිසානේ ඒ අභියෝගය ජයග්‍රහයි විදියට සහ බොහොම ධනාත්මකව බාරගත්ත නිසානේ තීක්ෂණී ඔබ ලෝක මට්ටමේ ජයග්‍රාහිකාව බවට පත් වෙන ලංකාවට අභිමානය ගේන අපි මෙහෙම කතා බහ කරන්නේ සහ සලුන් බොනිතා ලංකාවේ ජනප්‍රිය රූපලාවන්‍ය නගරය බවට පත් වෙන්නේ නේ. ඔව් මම හිතනවා එහෙම තමයි කියලා. මම තමයි ජීවිතේ මතක ගත්තම ඉතින් මතක අවසන් කරන කලින් අපි ලස්සන ගීතයක් ගායනා කරමු කොටසක්. සීරියස්ලි මේ වගේ දක්ෂ ගායිකාවක් ළඟ තියන් ඉඳි සින්දු අධ්‍යයක් ඇහුවේ නැති වුණොත් අපරාධනේ. හොඳ සිරියා වයියා කාසේ වාසනාවට ආදරේ. හොඳ සිරියා වයියා කාසේ වාසනාවට ආදරේ. අපි ආදරේ ඉතිං බොහොම ස්තුතියි මතක ලස්සන කරන්නට ආවට තීක්ෂණී. ඉතිං මතක අවසන් කරන්න කලින් දැන් ඔයාට තියෙන හොබම සුන්දර මතකය ඔය ජයග්‍රාහී මතක තව ලංකාවේ ඉන්න කෙනෙක්ට ගන්න නැත්නම් එතනට යන්න මේ ලෝක මට්ටමේ තව වර්ල්ඩ් කප් එකක් දැන් එතන ඔක ටික අලුත් දෙයක් නේ අපිට මේ අහනකොට. එතන මේ වර්ල්ඩ් කප් එකට හරි ඊළඟ අවුරුද්දේ මේ අවුරුද්ද හිතනකො 2022 තරං කරන්න කෙනෙක් කොහොමද සූදානම් වෙන්නේ, කොහොමද මේ chance එක ගන්න ඕනේ? අපි ඒක කියලා මතක ඉවර කරමු. ඔව් මම ඇත්තටම කියන්න කැමතියි ජාතික සම්මාන තියනවා ඉදිරියේදී. තරඟ වදින්න බය වෙන්න නරකයි.
හැම කෙනෙක්ටම කියන්න ඕන අදුන එක අයට තරඟ පැරදෙනවා. මම 2000 පැරදුනානේ ලහිරු. 2018 19 දෙකම හතරවෙනි ස්ථානේ තියාගත්තා. 2010 මේ 20 මම පැරදුනා. 2021 දී ආයෙත් වින් කරේ. අපේ ගොඩක් කට්ටිය කැමති නැත්තේ තමන්ට හිතනවා ඇති සමහර කලාට ඒක පොඩි අඩුපාඩු නෑ. ඒතර තමයි ඔබේ ජයග්‍රහණය. ඉතින් ජාතික සම්මාන වලට එන්න ඒ තුලින් අපි ඊළඟට අපි ට්‍රේන් කරන වර්ල්ඩ් කප් එකට යන්නේ කොහොමද කියලා මම ආරාධනා කරන්න කැමතියි. අපිට වැඩි දක්ෂ ළමයි ඉන්නවා. පොඩි ළමයි ඉන්නවා ගොඩක් මේ ශාස්ත්‍රය ඇත්තටම. එන් ඉදිරියට එන්න නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ආරාධනා කරනවා මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තුලින් මම හිතනවා ඕගොල්ලෝ කරන්නේ රටට දැයට මම හිතන්නේ සේවයක් කියලා. අපිට වර්ල්ඩ් කප් එක දිනා ගන්න පුළුවන් වේවි. ගොඩ පිරිසක් එක්ක ගිහිල්ලා තරඟ වැදුණු. ඉතින් ඔබටත් බොහොම ස්තුතියි ලහිරු. මොකද මේ වගේ චාන්ස් එකක් අපිට දීලා අනිත් අපේ මේක බලන ළමයින්ට හිතෙවිනේ එන්න ඕනේ මේවට යන්න ඕනේ. එතකොට අපිටත් පුළුවන් එන්න ඒ දේ ලෝකයට අපේ රටට මේක දායක කරන්න.